අද දවසේදී මතීශ පතනයට සහ මහේෂ් තීක්ෂණයට මොකද වුණේ? ඔව්, අද දවසේදී පැත්තර ඉන්දියන් ප්‍රීමියර් ලීගේ අවසාන මහා තරගයේ අපි දන්නවා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම මේ තරගයේ ක්‍රීඩා කණ්ඩායම ඊයේ දවසේ තමයි අවසාන මහා තරගයේ තියෙන තිබෙන්නේ. නමුත් වැස්ස නිසා සම්පූර්ණයෙන්ම තරගය අත්හැරලා දාන්න සිද්ධ වුණා. ඒ වගේම අද තමයි රිසර්ව් ඩේ. ඉතින් රිසර්ව් ඩේ එකට තරගය අරගෙන ගියා. ඉතින් කතා කරොත් එහෙම ගුජරාත් කණ්ඩායම මුලින්ම අතර පහ දෙනා මේ චේස් එකේදී චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම චේස් එකේදී පන්දු තුනක් විතරයි යොමු කරන්න පුළුවන් වුණේ. වර්ෂාව ඇහැලෙන පටන් ගත්තදී මම උදේ වීඩියෝ එකක් කළා, කිව්වා හවස කිසිම ප්‍රශ්නයක් නැහැ, නමුත් 9න් පස්සේ ලොකු වර්ෂාවක් වතුරක් එක්ස්පෙක්ට් කරනවා කියලා 140ක වගේ. ඉතින් ඒ කිව්වා වගේම 9:50 වෙද්දී ලොකු වැස්සක් ඇදහැරෙනවා. ඉතින් දැන් මේ කතා කරොත් එහෙම මේ කතා කරන මොහොත වෙනකොට ලොකු වැස්සක් ඇදහැරෙනවා. ඒ වගේම ලොකු හුලඟක්. ඉතින් මුළු ග්‍රවුන්ඩ් එකම ෆුල් කව වෙලත් නැහැ. අතර මේක ලොකු ප්‍රශ්නයක් මේ වැස්ස. ඉතින් කතා කරමු මේ තරගයේ මොකද සිද්ධ වුණේ කියලා. ගුජරාත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙනවා. ඔවුන්ට හැකයක් ලැබලා ලකුණු 214ක් ලබා ගන්න කඩු 4ක් දෙවියනවා. ඉතින් හැමදාමත් වගේ සහ සමගින් ගිහින් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්න ලකුණු 67ක් එල්ල කරනවා. ඔවුන් දෙදෙනා පන්දු 36කින් සමන් පන්දු 42කින් පන්දුවර 7කින් තමයි ඔවුන් දෙදෙනා 67ක් එකතු කරන්නේ. ඉතින් ගිල් දෙවියනවා ලකුණු 39කට. ඒ වගේම ෂා ලකුණු 54ක් ලබා ගන්න. ඉතින් සායි සුදර්ශන් ඔව් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා මේ තරුණ ක්‍රීඩකයා. අවුරුදු 21ක් වෙන ක්‍රීඩකයා IPL එකේදී මේ වගේ අවසාන මහා තරගයේදී ලකුණු 96ක් අංක තුන පිට කරව විදිහට ඇවිල්ලා ලකුණු 96ක් ලබා ගන්නවා. පන්දු 47කින් පන්දු 47කින් ලකුණු 96ක් කියලා කියන්නේ ඒ ස්ට්‍රයික් රේට් එක 204යි. ඉතින් කතා කරොත් එහෙම 4 පාරවල් 8ක් සහ 6 පාරවල් 6ක් කවෙල් කරනවා. ඒ වගේම මම සහගෙන කතා කරන්න ඕනේ හැමදාමත් මම දන්නේ ෆයිනල් වලම ලකුණු රැස් කරන ක්‍රීඩකයා. 2014 ෆයිනල් එකේ උඩ ශතකයක් ලබා ගන්න පුළුවන් වුණා. අද දවසේදී අර ශතකයක් ලබා ගත්තා. ඉතින් හාඩි පාණ්ඩ්‍යා නායකයා ලකුණු 21ක් ලබා ගන්නවා. ඉතින් මාර් කිව්වා වගේ සුදර්ශන් විශේෂ ටීමක් ක්‍රීඩා කරනවා. මහේෂ් තීක්ෂණ අපි දැක්කා 6 පාරවල් දෙකක් එහෙම එල්ල කරනවා. ඉතින් පන්දුවම ගැන කතා කරොත් එහෙම මුලින්දම්ම පොඩ්ඩක් මේ ෆීල්ඩින් පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ. අපි දැක්ක දීපක් චාහතින් උඩ පන්දුවක් ගිලිහෙනවා. ඊට පස්සේ කෝටන් බෝලයක් ගිලිහෙනවා. ඒ වගේම ෆීල්ඩින් ගැන කතා කරොත් එහෙම ඩිවන් කොන්වේ, මහේෂ් තීක්ෂණ හොඳට ෆීල් කරේ නැහැ. ඉතින් පන්දුවම ගැන කතා කරොත් එහෙම මහේෂ් තීක්ෂණ තමයි ඉකොනොමිකලි පන්දුව යවන්නේ. පන්දුවර 4ක් යොමු කරනවා ලකුණු 36කට. පන්දුවර ගන්න 9 ගන්න තමයි ලබා දෙන්නේ. ඉකොනොමි රේට් එක පන්දුවරකට ඔව් 9 ගන්න ලබා දෙනවා. දීපක් චාහ පන්දුවර 4යි ලකුණු 38ක් ලබා දෙනවා. රවින්ද්‍ර රේජත් පන්දුවර 4 ලකුණු 38ක් ලබා දෙන එක කඩුල් බැකින් දවා ගන්නවා. තුෂා දේශපාණ්ඩේ ලකුණු 56ක් එල්ල කරනවා පන්දුවර 4ට. ඉතින් මතේෂ පතරේන ඔව් පන්දුවර 4ක් යොමු කරලා ලකුණු 44ක් ලබා දෙනවා. ඔහුට හැකියාවක් ලැබෙනවා කඩුල් දෙකක් දවා ගන්න. ඉතින් අපි දන්නවා මේක මම හිතන්නේ රවි ශාසිත් කිව්වා එයාට කොයි වෙලාවක හරි වදින්න පුළුවන් කියලා. ඉතින් මේ තරගයේදී පොඩ්ඩක් රන්ස් වැදුනා. ඔව් අවසාන තිදේ රන්ස් පොඩ්ඩක් වැදුනා. ඒ අවසාන මහා තරගයේ මේක වෙච්ච එක මම හිතන්නේ අර CSK කණ්ඩායමට සපෝට් කරන කට්ටියටත් මම හිතන්නේ ලොකුවට පොඩ්ඩක් අවුලක් වෙන්න ඇති. හරි කතා කරොත් එහම අවසාන පන්දු වාරයේදී පිටිපිට 6 පාරවල් දෙකක් සුදර්ශන් එල්ල කරනවා. නමුත් ඊට පස්සේ හොඳ කම්බැක් එකක් දෙනවා මතේෂ පතිරණ. හොඳ කම්බැක් එකක් දෙනවා. තුන්වෙනි පන්දුව ඔහු කඩුල දවා ගන්න සුදර්ශන්ගේ. හතරවෙනි පන්දුව 1-1/1. පස්වෙනි පන්දුව ආයිමත් 1-1. ඊට පස්සේ 6 වෙනි පන්දුවේදී තවත් කඩුලක් දවා ගන්න. ඉතින් අවසාන පන්දු 4 ගැන කතා කරොත් එහෙම කඩුල දෙකක් දවා ගන්න ලකුණු දෙකක් පමණ යනවා බදින. ඉතින් මේ ප්‍රෙෂර් එක මේ තරුණ ක්‍රීඩකයෙක් නේ, අවුරුදු 21 තරුණ ක්‍රීඩකයෙක්. මේ වගේ ලොකු ෆයිනල් එක ලෝකේ තියෙන හොඳම සහ ලොකුම ෆ්‍රැන්චයිස් ලීග් එකේ අවසාන මහා තරගයක අවසාන පන්දු වාර 5න් පන්දු වාර 3ක් යොමු කරනවා කියන්නේ ඒක ලේසිවාසි කාර්යයක් නෙමෙයි. ඒක අපි පොඩ්ඩක් පිළිගන්න ඕනේ. ඒක ප්‍රෙෂර් එක තියෙනවා. ඉතින් පතිරණ හොඳට පන්දු යවුවා. නමුත් අර ප්‍රෙෂර් එක පොඩ්ඩක් හොර දරා ගන්න බැරි වෙච්ච එකක් තමයි උනේ. ඒ මොන දේ වුණත් මම දැන් අර අවසාන කම්බැක් එක අවසාන පන්දු 4ේදී ලකුණු 2ක් ලබා දෙනවා කියන දේ මේ තරගේ ක්‍රීඩා කරනවා නම් සමහර විට ඒ අවසාන පන්දු 4 ලොකු වෙනසක් වෙන්න පුළුවන්. මොකද සුදර්ශන්ගේ කඩුල දවාගත්තා. ඊට පස්සේ රෂීඩ් ඛාන් 1-1, පාඩි පාණ්ඩ 1-1, රෂීඩ් ඛාන් දෙවියන්. ඉතින් ඒ අවසාන පන්දු 4 ඉතාමත් හොඳට ඔහු යොමු කරා. නමුත් අර පොඩක් ප්‍රෙෂර් එක කියන එක පොඩක් දරා ගන්න බැරි වෙච්ච එකක් තමයි උනේ. ඉතින් බලමු අවසාන මතරකෙදී මොකද වෙන්නේ කියලා. මේ තරගයේ වැස්ස නිසා සේදිලා ඇයිද? දැන් වැස්සොත් එහෙම දිකටම වැස්සොත් එහෙම මේ තරගයේ තව පන්දුවක්වත් ක්‍රීඩා කරන්න බැරි වුණොත් එහෙම දිකටම වැස්සොත් එහෙම මොකද වෙන්නේ? මම අර කිව්වා වගේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට මේ ශූරතාවේ හිමි වෙනවා. මොකද ඔවුන් පොයින්ට්ස් ටේබල් එකේ අංක 1 හිටපු ඉඳන්. ඉතින් මේකේ රූල්ස් ඇතුළේ තියෙන්නේ එහෙමයි, පොයින්ට්ස් ටේබල් එකේ අංක 1 හිටපු කණ්ඩායමට ශූරතාවේ හිමි වෙනවා අවසාන මතරකයේ වැස්සොත් එහෙම. ඉතින් මේක ක්‍රීඩා කරොත් එහෙම තව පන්දුවර අඩු වෙන්න පුළුවන්. පන්දුවර අඩු වෙලා අඩු ටාගට් එකක්, ඒ කියන්නේ අපි දැනට ඩොක්ටර් ලූයිස් එකත් එක්ක පන්දුවර අඩු වෙලා අඩු ටාගට් එකක් හිමි වෙන්න පුළුවන්. ඉතින් බලන් ඉමු මොකද වෙන්නේ කියලා. අපි දන්නවා CSK කඩම් නියෝජ කරන රයිදුගේ අවසාන තරගයේ ඔහු කියලා තිබ්බා ඔහු IPL වලින් සමු ගන්නවා කියලා. ඉතින් සමහර විට
mereka hota matching ini yang kira kan pulang mana pulang, eva kebawa MS Dhoni, abidarnya hamu mahirat ini MS Dhoni, balan itu, loko tagar tag samar itu MS Dhoni, abila, lakukan hayak jaga grahana karena tadi, awasan bandi dia hayak kelakar taraga jaga grahana karena pulang itu, balang imu, metaraga kira kira ide, mukadu, wedding kira lah.